10 उत्तरांक 1। ठीक है, विकिरण यानी क्या है, मनुष्य की किरणों से संसिद्धि है, उष्णते पुष्टि उष्णते दी ना पास उष्णते इस सब के नाम तो कोटा कुछ ना सुता विकिरण मंगे तापहानि में सफल शीघ्रता समानुपातिक वाले मुकुट दिला हानम। तो स्टेफानी में छोटा मदद करो प्रश्न स्वक यानी के प्रश्न स्वक एक बार पा लेकिन एक खाली की दी पीटों ने विकिरण शक्ति है, एक बार पा लेकिन एक खाली पीटों ने मूल विकिरण शक्ति है ई के लगा तो तीन समानुपाती का लो निरपेक्ष उष्णते हतरण वाले तो अभी तो होगी समस्त विकिरण शीघ्रता वाला भाग अनुकूलन को मदद फिर मैं कहा समीकरण के दिवस स्टेफानी थे टी हतर के ला तो ए वर्ग पा लेकिन पीटों ने कहा तो ई अभी पी के लगाना तो क्षमता है कितने करने तो समस्त पीटों में क्षमता है पी ना तथा समस्त विकिरण पीटों में शीघ्रता पी ना पी लिया अनुकूलन तो ए वार एक ही वर्ग पा लेने ई की हुए ए वार एक स्टेफानी थे टी हतरे वाले तो ठीक है वास्तविक पुष्टि उष्णते ඔස්සේ පුෂ්ටි කුෂ්ණත්තේ නිරපේක්ෂ වගේ අන්න කෙලින් නගේ ගන්නවා නිරපේක්ෂ වගේ ඔය තමයි විමෝචනය ගැන අපි දන්න සූත්‍රේ පුෂ්ණ වස්තු සම්බන්ධයෙන් ඉතින් පුෂ්ණ නවන වස්තුකට කතා කරොත් මේක ඊ කියලා සංගුණකින් වැඩි වෙනවා පුෂ්ටික විමෝචනතාව කියන සංගුණකින් වැඩි වෙනවා ඉතින් පිට වීම සිගතාව p කියලා ගත්තා අපි මොනවා කුචි ඊ අකුරු ගත්තාම එතකොට එනවා ඊ ඒ වාරයක් ස්ටෙෆාන් ඒකේ t1 හතරේ බලයේ කියලා එනවා ඉතින් මම t1 කියේ ඔස්සේ පුෂ්ටි කුෂ්ණත්තේ ඒක නිරපේක්ෂ අංගය ගන්නවනේ කෙලින්ම වලින් මේ සාමාන්‍ය වස්තුව ගැන කතා කරනකොට ඉතින් ඊ කියන්නේ පුෂ්ටික විමෝචිතාව ඊ වලගේ කුෂ්ණ වස්තුන එකක් වෙනවා නැත්නම් එකට වඩා ඊ වලගේ එකට වඩා කුඩා වෙනවා ඊ වලගේ එකට සමාන වෙන කුෂ්ණ වස්තුක් නැත්නම් හැම වෙලාවෙම එකට වඩා කුඩා වෙනවා කුෂ්ණ වස්තුක් විතරක් එක වෙනවා පුෂ්ටික අවශේෂණ ගැන මොකක්ද තියෙන්නේ විකින අවශේෂණ ගැන කතා කරනවා නම් පරිසෘෂ්ණතේ T2 වල තියෙද්දී කුෂ්ණ වස්තුක් આવොත් පරිසරයෙන් පිටවෙන ඔක්කොම විකින ටික අහුලා ගන්නවා අපි සාමාන්‍ය වස්තුවක් ගත්තොත් පුෂ්ටික අවශේෂතාවයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක අවශේෂ නිර්මිත සිද්ධාතාව PA කියලා ගත්තොත් ඒ වාරයක් A ස්ටෙෆාන් නීතිය T2 හතර බලය කියලා ගන්නවා. ඒතර A කියලා කියන්නේ මොකද්ද? ඒකත් කුඩා හෝ සමාන එක ඒක පුෂ්ණස්සන ඒ වලගේ එකක් වෙනවා. ඒතර මුළු ඔක්කොම අවශේෂණය කරනවා. ඒකද බලපානේ පරිසෘෂ්ණත්වයේ නිර්වේක්ෂකගේ හතරින් බලය. ඉතින් අවශේෂණය කිරීම බලපානේ පරිසෘෂ්ණත්වයේ නිර්වේක්ෂකගේ හතරින් බලය. මේ ඒ වලගේ ඊ වලගේ සමානයි. ඒ නිසා අපි සමස්ත විකිනි මොචනේ මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. අපිට T1 වස්තුත්වයක් තියෙනවා සොක් T2 කියලා පරිසෘෂ්ණත්වයක තියෙනවා කියලා. ඒතර T1 උෂ්ණත්වය නිසා විකිනි විමෝචනය වෙන සිද්ධාතාව. අපි E කියලා ගමුකෝ පිටවීමනේ. එතකොට T2 පරිසෘෂ්ණත්වය නිසා මෙයා විකිනි අවශේෂණය කියන සිද්ධාතාව PA කියලා ගමුකෝ. එහෙනම් සමස්ත විකිනි විමෝචනයේ සිද්ධාතාව P නා P සමානයි PE වලින් අඩු කරන්න ඕනි PA. P සමානයි. එතකොට E කියන්නේ E A වාරයක් ස්ටෙෆානී තේ වස්තු උෂ්ණත්වයේ T1 4. අවශේෂණයට බලපානේ පරිසෘෂ්ණත්වය. එතකොට ඒකත් A කියන්නේ E ට සමානයි ගන්න. E A වාරයක් ස්ටෙෆානී තේ T2 4. මෙතන A ට සමාන වෙනවා E කියන සමන් E කියලාම ලියුවා. එහෙනම් අපි සමස්ත විකිනි විමෝචනයේ මේ සමතා සූත්‍රය කියන්නේ P සමානයි E A වාරයක් ස්ටෙෆානී තේ T1 4 ඍණ T2 4. මේක මද දෙය අතර පාළු නැහැ. T1 T2 කියන්නේ කෙල්වින් වලින් නැත්තම් නිර්වේක්ෂ උෂ්ණත්වයේ කෘෂ්ණස්වක් නම් ඊ වලගේ එකක් වෙනවා. ඒක කෘෂ්ණස්ව. කෘෂ්ණස්ව. එහෙනම් අපිට වෙන සමස්තයක නිවෝජන නිමී ක්ෂමතාව රඳා පවතින්නේ T1 4 ඍණ T2 4. ඔබල තමයි රඳා පවතින්නේ. කෘෂ්ණස්ව උත්තර නම් ඊ වලගේ එකක් වෙන එක ප්‍රශ්නයක් නෑ. ඒතර T1 කියන්නේ වස්තු උෂ්ණත්වය T2 කියන්නේ පරිසර උෂ්ණත්වය. දැන් අපි ගන්නට යමු. වෙන සමස්තයක නිවෝජන ක්ෂමතාව T1 කියන්නේ කෙල්වින් කරනවා 30ට හිතපු කරනවා 273. ඔකේ හතරේ බලය. ඍණ 20ට එකතු කරන්න ඕන 273 1 කියන හතරේ බලය. එතකොට අපිට එන්නේ 303 හතරේ බලය ඍණ 293 හතරේ බලය. මම ඕනම සමානුපාතික. එහෙනම් උත්තර අංක 1.